නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගම නමස්කාරය වේවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මයටද අපගේ නමස්කාරයේ වේවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට ධර්මය තුළින් සැනසුුණු එආරිය මහා සංගරත්නයටද අපගේ නමස්කාරය වේවා සුපින්වත්නේ ඔබ හැමදිනාම අදතුන් බලාපොරොත්තුවන්නේ ධර්මස්්‍රවනය කරන්නට බනාහන්නටයි මාතෘකාවක් පවිදිහයට මේ ධර්මයේ ආනිසංස පිළිබඳ, ධර්මදානී ආනිසංස පිළිබඳවත්.ඒ වගේම අනුස්සති භාාවනා පිළිබඳවත් කෙටි හැඳින්වීමක් කරන්න කියලා. මේ කාලෙට අදාලව ඉතාම සරලව වනත් මේ දේශනාව සිද්ධ කරනවා ඔබට මේ කියන කාරණා. ධර්මය හැදෑරීම පිණිස ධර්මයේ ගවේශණය කිරීම පිණිස. ධර්මි පහිට පිළි සරණ සකස්කර ගැනීමි පි සූපකාරවේවා කියලාපි අධිෂ්ඨාන කරමි. ඇත්තටම ලෝකයේ ධානය ගැන කතාකරද්දී බුදුරජාණන් වහන්සේ නානාවිධාකාරය ධානයන් ගැන අපිට මතක්කරල තියෙනවා ඔව ගන්නල තියෙනවා කියලාදීලා තියෙනවා. ධර්මදාානීතයන්න පුළුවන් ආමිස් ධානීතියන්න පුළුවන් අබේධානීතියන්න පුළුවන් මේ විදියට තවතනි පාලටිනකට ශ්‍රමධන වගේ දේවලුත් තියෙන්න්න පුළුවන් ඒහමෙකින්ම. ශ්‍රමය දදාානය කිරීම ධරමය දහනය කිරීම ආමිසේ දහනය කිරීම තවත් කෙනෙකුට ජීවත්වෙන්න මේ සත්්‍යයකුට අභේ ධානය දීම මේ විදියට එකඒක විදියට එක කතා කරගන්න පුළුවන්. ඒ මොන විදියට කතා කලක් පින්වත්නී දැ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මේට අනුව ධර්මදාානයක වඩා අර්ථය දැන්කිෙනෙකුට බැලු බැල්මට ධර්මදානයක බනක් කියවන එකට වඩා ගැඹුරු බුද්ධ දේශනාවක් කරවනයකට වඩා ඉතින් ඔය සතෙක් නිදහස් කරන එක අභේධානයක් කරන එක වටිනෝ වගේ බැලූ බැල්මට පේන්න පුළුව. ඒ මුලා වෙචායත් ලංකාව ඕන රං ඉවා එකැන ධර්මදානයටා ධර්මදානයට වඩා අබේධානය වගේ කාරණයක් ඉතාම වටිනවා කියලා හිතන පිරිස් ඕනෑ තරං අද සමාජය අපිට දැකගන්නට දැනගන්නට ඕන තරං ලැබෙනවා. බල්ලනකොට කෙනෙක් ඒ විදියට බැලූ බැල්මට හිම අදහසක් ගත්තට වැදගත්ම කාරණයේ තමයි පින්වත්නි ලෝකයේ මේ ධර්මය දන්දනයක හේතු පලටිකක් නමේ ගත වෙන්නේට හේතු පල ටිකා අතරේ සම්පූරණයම නිකෙලෙස්වීම පිණිස්ස වටිනා යම් දෙයක් තිය නොවනන් ඒසි ඒකයි හැමදේකට මොඩ අශ්‍රේෂ්ටයි ඒයි සමහරය ඔය සද්ධර්ම රත්නාවලියහෙම ගැඹුරින් විමර්ශනය කරනකොට අපට පේනවා සමහරායේ තමන්ගේ මේ දරවා විකුණල දන්දීපු අවස්ථා ගැන තියෙනෝ. එතුර කෙනෙක් කියන්න පුළුවන් දරුව විකුණල දන්දනවා කියනෙක බුදු දහමි කොච්චර තැනක් කම්බේ නෝදි කියලා නමුත් සද්ධර්ම රත්නාවලයේ ධර්මසේ නහම්දුරුව කතා විවර කරනකොට කියනවා පුත්තුනන් සංසාරය ඕන තර ලැබිලා ඇති කතා විතා ධාරණයිනි ඉප දෙන මැරෙන මිනිසුන්ට පුත්තු හම්බේ නො මුතුදයක් නෙමි දරුවල් ලැබිුණ එක ගැන අපි අමුතුෙන් පුදුම වෙන්ඩුමනා නෑ. පුත්තුනාන් සංසාර ඕන තනන් ලැබිලා ඇති ඒ වනාට ආර්ය ධර්මයක් සහිත වාර්යන් වහන්සේල පහළවෙනි කාලිකින්. ඒ කාලිකින් පහළවෙන් ආරියන් වහන්සේලාට දන්දිනයක පුත්තු ජීවත්ත කරනට පුත්තු නැත්තු කරනොට ්‍රෂ්ටයික කතාාවවරන. එක ේතුව මයි දැම් බද්ධාසනයක ප්‍රතිලාබේ බොහොම කාලකින් මොන ගැන නිසා ඒ ප්‍රතිලාබේ දරුවෙක් නඩත්තු කරන එකටත් වඩා වටිනවායි කැනමේ හාමුදුරුවන්ට දන් දෙෙන්න්න වගේ ප්‍රාථමික තැනකින් අල්ලගන්නපා මේ ධර්මී හැසිරීම ප්‍රායෝගිකව ධර්මයක් පුහුණු කිරීම හුරු කිරීම ධර්මය තවත් කෙනෙකුට දායාද කිරීම ඉතා වැදගත් අවස්ථාව එක කොච්චර වැදගත්්ද කියනවා නම් ඒ දරමයක් ගෙනෙකුට දායාද කර ගැන ධයාද කිරීමේ ගැඹුරු අර්ථය තමයි එයාට සංසාරදුක ඉවර කරගන්න හම්බෙනෝ. අබේධානයේ දුන්නට පස්සේ ඒ සතාගේ ජීවිතේ යම්තාකල් පැවිතිලාය මැරුණහම එයත් සංසාරට වැටෙනවා මමත් සංසාරයට වැටෙනවා. සංසාරික ජාලිං සම්පූරණින්ම නිදහස්වවෙන්න පුළුවන් මොකක් කටි තැනක් තිේෙනවා නම්. සංසාරක ජලිින්ක් සම්පපුරණ ගැලයන්න පුුවන් තැනක් තියන අනිතන්ටු දවරන එක. තාම වැදගත්තේ හම් බල්නවුට අපට තේරෙනවා අබේධානීයට වඩා ධර්මදාානය තම වැදගත්තේතු තම අභේධානය නිසාක් ජීවිතය හම්බේ හැබයි සංසාරයට අයයි වැටිෙනවනං. ආයිත් දුග්ග හැටකට ජරාව මරණය ශෝකය පරිදේවය දුක දෝම්නස්වලින් පිරිච්ච මඩවලක් වගේ තැනකට නං අයයි වැටෙන්ඩ වෙන්නේ. එට වඩා වටිනවා ධර්මදාානය. ති තුමිය මේ දේශනාවන් ධර්මදාානය ගැන විශේෂම ධර්මදානය සම්බන්ධ ධර්මකාරණාටිකක් මතක් කරන්න කියපු නිසයි අපි මේකාරණයබට මතක් කරන්නේ. යගම තවත් මං අදහසක් කියන්න දැන් ධර්මයක් අහන්ඩ සලස්වනක කොයි තර නිවනට කිට්ටු වෙනවාවද කියනෙ එක දැුවට පම ලස්සන කතාවක් කියන්න. එක තැනක තියෙනවා බුද්ධ සාාසනී හිටිය සන්තතී කියලා මහරහතන් වහන් සිනමක් උහන්සේ රජාබරනත් එක්ක තමයි රහත්වවෙලාති ඒ වගේ සිද්ධි ධර්මීනෑ රජාබරනත් එක්කම රහත්වනා කියන වගේ සිද්ධි ධරමී වැඩියනෑ. එතුට සන්තති මහරහතන් වහන්සේ අවබෝධයට පත්්‍රලාතිය රාජාබරනත් එක්කමයි. සන්තති මහරහතන් වහන්ස ජීවිතයේ තියෙනවා එක්තරා කාලෙක රජුරුවන් අරබුදේකට පත්වෙනවා කොසොල් රජ්චරුව ඒ අරබුදේ සමනය කරන්න පුළුවන් කෙනෙක් අරබුදය විසඳන්න පුළුවන් කෙනෙ කවුරුහරි කෙනෙක් හිටියොත් කවුරුහරි කෙනෙක් කම්බව වුණුත් ඒ පුළුවන් කෙනට මම සතියක් රාජ්‍ය භාර දෙෙනවා කියලා රජුලෝ කියලතිෙනවා. තරයි සන්තති කියයන්නේ ප්‍රධාන ඇමතිවරයෙක් ඒ ප්‍රධාන ඇමතිවරයා සන්තතිකෙන ඇමතිවරයා කැමති වෙනවායි අරබුදය ප්‍රශ්නී විසඳන්ඩ. ඉති ඒ ප්‍රශ්නී අරබුදය සමනය කරාට පස්සේ රාජතාන්ත්‍රික අරබුදයක් ඒේක ගැනමට කියන්ඩුමනා නෑ. ඇයි අරබුදේ සමනය කලාට පස්සෙ ඔන්න මේ සන්තති ඇමතිවරයට සතියක් රජකම හම්බ වෙනවා. දැන් සතියක් රජකන් කරන්න ලැබෙනෝ. ඒ සතිය ඇතුළත රජ්ජුරුවෝ විදියට පත්වුණු මේ සන්තති ඇමතිවරේ උපරිම කාමභෝගී, රාගේයට බර ජීවිතයකට නැබුරු නොකද අන්තක්පුර කාන්තාව සියල්ලු සැපසම්පත් ශරාජාසනය ඔටුන්න මේ සියල්ලත් එක්කම තමයි සන්තති ඇමතිවරයටට රාජ්‍ය හම්බවෙන සතියකට. දැ හෙටිං රාජ්‍ය ඉවරයි.ඒටි ඉවරනකට දවසක් හොඳට මදු විතහෙම තොළගාගන බොහෝම බේබඳු මනුස්සයෙක් විදියට දවසක් උද්‍යානයට ගිහින් එනවා ඇතාගේ පිටේ එන අයිතකට ඒක යන වෙනකොට හොඳට මද්‍රව්‍ය පාවිච්ි කරලා ඉඳලතියන සන්තති හැමතිවරයා. එනකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්‍ුංයයා ඉස්සරහට මඩි නොයිතකට. එනවා බුදුරජාන්ස සරහට සංඝයා පිරිවරාගෙන වඩිනවා සංඝයා පිරිවරාගෙන වඩිනකොටට සන්තති ඇමතිවරයා ඇතින් රජරුවන්ගේ ක්‍රමයයක් තිබ්බා බුදුරජාණන් වහන්සේ වැඩියෝත් රජරු ඇතාගින් බහිනෝ. කොසල් රජු බැහලා බුදුරජාණන් වහන්සේ ප්‍රාන සංගයා වැඩම කරනකක් ඉඳල තමයි ඇතාගේ උඩත් නැගල අයන් ගමනයන්නේ නැමුදම සන්තයේ ඇතිවර හොට ිගත්ත මනුස්සයෙක්. ය ෙමීට ඔලුව පාත් කරලා අර ඇතාගේ පිට උඩයින්දලම වද. කිසිම ගෞරුවයක් මහාලුක ගෞරයක් මැතුවෙන විදිීත් නමී වන්ද. ඇතාගේ උඩයින්දලාම එහෙම් ඔලුව පාත් කරලා. ඔබ දැල ඇතින ඔ ේ බීගත්ත මනිස්සු ඔයි බේ බදදු කංවට හුරුවවෙච්ච මනිසුන්ගේ හැසරීම කොහොමද කියලා. එතද අත් එහම තමයි වදලති නික ඔලු පාත් කරලා වැද ඇත උඩ ඉදලම්. ති බුදුරජා ඒට පස ම ඇඳල හිමයාගේ ගමනගිය. ඇගේට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ සංඝයාට කියවනවා මහනිනිි ඔය ගියපු සන්තති ඇමතිවරයා හෙට උදේ වෙනකොට රාජාබරනත් එක්කම රහත්වෙනවා කිය මේකනිල් ලැවගින්නක් වගේ පැතිරිලාගේ අමකද මේ බේබදු මිනිහෙක් බීගත්ත මනුස්සෙක් බේබදුකංවලට හුරු වෙච්ච මනිහෙක් මේ හෙට උදේ වකොට රහත්වෙනවා කියනක පිගන්න පුළුවන්ද පිනවත්න්නේ පිළිගන්න බෑ නිසා මිස්සු අතර ඒ වගේ කතාවක් ඇති වඩත් ඇති අදහසින් කිවවාහම මේ බුදුරජාණන් වහසේ මතක් කළ මහනිනි මේ බුදුරුන්ගේ වචනහහිම වෙනස්වෙන්නෑ හෙට උදේ වෙනකං ඉවසගද කියල ති සංගේ අතරනත් කතාවක් ඇති වන්නඩති මේ බීගත්ත මනුස්සෙක් කොමද ධර්මය අවබෝධ කරන්න හිම පුළුවන් දවබෝධ කරන්න බේබද්ධක් සෝවාන්වෙන්න කොහොද වගේ කාලි ගැමි විවාහරෙන් ගමේ කතාවෙන්ගේම කතාවන්නඩ ඇති පවද මේ ඔහු එක තර අවෙලාවක මේ දැන් රජවරු සතුරු කරන්න මිනිසු නටනවා ගයනවා වායනවා එෙම එකකම සැනකෙලියක්න රජමාලිගාව ති රජරෝ සතුටු කරන්න නටන ගොට එක කාන්තාවක් වේගීෙන් කැරකෙනගොට ඒම ඒ කැරකිල්ල වැඩිකමටන එක පාරම නිකං හරුද්‍යාබාධයක් වගේ ඇතිවල හෙම ැරිල වැටුණා. තු මේ සන්තති ඇමතිවර ඇමිරූ කාන්තාවගේ රූපයේයට පුදුම වශීවෙ ළමගේ බලානීටී අර ප්‍රියමනාප රූපයේ වෙනස්සෙනකුට රජුවන්ට තේම දැමයා පා කෙටිකාලන්න රජෙක්නී දැන් සතියකෙන රජකම පත්තුනේ එකක පාරම නිකං ඔලුව කැරකිල්ලාවක් වගේ ඇතිවෙලා ඒම මේ එතන ඒ කාන්තාව කඩා වැටටුකොට ඉක්මට අර සන්තති ඇමතිවර ආසන නැකිිට ආර කට්ටි රෙන්ඩි කියේනවා එන්න කියලා බලන්න කියනවාමඉන්න මේ මේ කාන්තාව වැටනා ොකද මේ ියුණන කියලා පොඩ්ඩක් හෝදිසි කරලා බලන්න කියනවා. එතකොට අර රාජකී වෛද්‍යවරු ඇවිල්ල කියනවා ඉතිං ඇමති තුමනි දැන්කරන්න දෙයක් නෑ මැරිලම තමයි වැටිලතියන්නේ ඔ වැටලතියන්නේ මැරිලමයි ඉතිං අර මනුස්්‍යයාගේ හිතේ පුදුම ප්‍රකම්පනයක් ඇතිවුණා මෙච්චර ප්‍රියමානාපරූපයක් තිබුණු මෙච්චර බොහම ලස්සන කාන්තාවක එක පාරම මැරෙන්න්න පුළුවන්න්නේද කියලා බොහොම පසු තැවීමක් හිත්පේදනාව ඇතිවුණ එක ප්‍රියමනාාප දේවල්වලට යම් කැමැත්තක් තිබ්බහමඒ ප්‍රියමනාප දේවල් වෙනස්ෙලේ යනකොට වෙනස්ේ නෝපින්වත්න. එකන අපි මනසේ හදාගත්ත දේවල්ටිකත්තියෙනෝනිි ඒ මනසේ හදාගත්ත දේටානුව බාහිර ලෝකේ ගැලපෙන් නැති තනක් මතු වෙනකොට ඒ නොගැලපෙන තැනකදී අපි අපිවාඩනවා වැලපෙනවා සෝසුසුම් මෙලෙනවා කඩා වැටෙනවා දුක්වෙනවා හිත් පීඩාවල්ට පත්ති නොදැෙන්. මේක ඇත්තරම සංකල්පටිකක් දෙ අම්මා කියන්නේ සංකල්පයක් ඇත්තරම්. මේ පටිච්ච සමුපන්න බැලුවවාම අම්මා කියලගෙනෙක් කොයන්නනෑ ඇතම්. අම්මා කියල කියන්නේ මේ හුදු සංකල්පටික. අම්මා කියන සංකල්පය පුංචිකාලේ මනසට කවනොයි. මනසට කවනවා කියල කියන්නේ එකන පුතා මේ තමයිෝයාගේ අම්මා මේ ඉන්්‍යවාගේ අම්මා. අම්මට හිනාවෙන් අ අම්මට අතවනන් කෝ අම්මට අම්ම කියල කියන්න කිය කියාර පොඩි කාලේ අම්මා කියන අදහස ඔළුවට කාවදදනව නීද.ෙන අම්මා කියනෙක් එක ඔළුවට ඔබ නොවා. අම්මා කියනෙ කඔළුවට එබ්ුවට පස්සේ එයාගේ ඔළුවේ අම්මා කියල සංකල්පයක් හැදිනවා එක ඇතුලන් අම්ම ඉන්න මෙිහිම කෙනෙක් කියල යා ඔලුවෙන් හදදාගන්නො මගේ අම්ම හිමයි කිය. ඇතුළෙ ඉන්න අම්ම වෙනස්ස වෙනකොට ඇතුළෙඉන්න අම්මට අනුව එලීන්න අම්ම වෙනස් වෙනකොට. දැන් එලීතියෙන්න දේවල් විපරිනාමයට වෙනස්වීමට පත්ති නොදැ. හැම ලාවකම මේක තමයි පින්වත්නි වෙන්නේ. එකනේ ඇතුළේ ඉන්න අම්මා එලී අමට ගැලපෙන් නැති වුණට පස්සෙදැ ඇතුළෙන් හදාගත්තනය අම්මා කියල සංකල්පයක් චිත්‍රයක් හදාගත්තනයේ චිත්‍රේට අනුව එලි අම්ම ගැලපෙන් නැතිවනට පස් එලි අම් ගැපෙන් නෑැනි ප නොත් කෝම. දෙලීන් අම්ම වෙනස් වෙනවා ලෙඩ වෙනවා වයිසට යනවා ජරාවට පත්වෙනවා මරණයට පත් වෙනවා එතකට එලීන් අම්මගේ ආකෘති ඒකන එතට එයා එලීන් අම්මත් එක්ක හැමවෙලාවකම ඇතුළේ අම්ම ගලප ගලප බලනවා ඒ ගලපනකුට බැරිවෙලා හරි නොගැලපෙන තැනකාවොත් ඔන්න එත නිඳලා අඩනවා වැලපෙනවා කඩා වැටෙනවා කායික දුක් මානසික දුක් මේ සියල්ලු දුක් දෝමනස්ය ඇති වෙනවා තොට මේක සංකල්පයක් පෙන්වත්. දරුවා කියන්නේ සංකල්පයකක මම හදාගත්ත මගේ දරවා කිය ලාකෘතිය. ඒ මගේ දරවා කියෙන ආකෘතියට අනුව එලියෙඉන්න දරුවවා ගලපන්න බලනවා. තින් එලින්න දරුව ගලපන්න බෑන එලින්න දරුව වෙනස් වෙනවා ඇතුල ඉන්න දරම් දරවා කියනකට අනුව එලින්න දරුව වෙනස් වෙනකොට, එලිඉන්න දරවා විපරිනාමයට පත්වෙනකොට. එලිඉන්න දරුව කඩා වැටෙනකොට, එලිඉන්න දරුවවා වෙනස් වෙල බිඳ වැටෙනකොට. අර ඇතුලේ ඉන්න දරුවක්තික නොගැලපෙනකොට තමයි දරුවා නිසා දුක උපදින්නේ. දරවාන් නිසා කායික දුක් මානසික දුක් මේ සියලු දුක් උපදින්නේ එතකොටයි. ඇත්තරමද සංකල්පයක් කියනෙක හොඳටම තේරෙනවා හිතන්නක අම්ම කෙනෙකුටේ දරුව මාරුණනා කියල දැන් රෝහලේ ඉඳලා එකම වෙලාක දරුව දෙන්නෙක් කම්බුනා කියලා හිතන්න දැන් දරුව දෙන්නෙක් ඉපදුනා. එක දරුවේ දැන් එකම වෙලාව අම්මල දෙන්නෙකුට දරුව දෙන්නේෙ උපදිනවා. ත වෛද්‍යර කියනන්න පුළන් එහම දරුව මාරුව වෙත්න්නා කිය. අපි උපතල්පනයක් හදාගමහෙම ඇතුළේ ඉන්න දරවාැ දරු දදින්න කහම්බුනාව නතනින් පිල්ලග දැ දරු දෙන්නෙක්ලැබුණනඒ දරු දින මරුණා කිය හිතන්න දැන් අම්මල දෙන්නට මාරුණා එකනේ මේ අම්මලා දෙන්නට අදාල් දරු දෙන්න නම හම්බුණනේ දරුදින වන්වෙන් වසින් මාරුවෙලතම හම්බෝඩේ පොිකාාලති හොයන්න බැන හැරුව ඉට පස මයා ඔන්න මගේ දරුවා කියලා ඔලුුවේ හදාගත්ත සංඥාවක්ේ දරුවගේ ආකෘතිය අනුව සංයාව හදා ගත්තඇයිලඉන්න දරුවට මච්චන දිහයට ැලපෙන විදිීර සමයි ඇතුලි ඔන සංකල්පය හදාගත්ත. දෙැම් බලන මිසකල්පේ පට්ටපල් බොරුවක් මිති්‍යහමක් කියලා හොඳටම ේරෙනවානි. දැන් දැම් හිතන්න ඇත්තම දරුව. එයාගේ කුසිෙන්ම වදාපු දරුවයායට හම්බවෙනවා කියලා හිතන්න. එයාගේ කුසෙන්ම වදාපු එයාගේ දරුව එයායට හම්බවෙනවා. දැන් පාරඳල් හම්බවවා කියලා හිතන්න. ඒ හම්බව වුණනාට පිවත් අරසිනි හස උපදිනවාද ඒත් සනිහස උපදින්නේ. එතු අ ඔලුුවේ හදාගත්ත සංකල්පයට අනුව එලියදේ ගැලපුනොත් තමයි එය සතුවෙන්නේ ගැලපෙන දේ විපරිනාාමේයට පත්වනවට යා කඩා වැටිෙනෝ. එතටයට ඇත්තම යාග කුසෙන්ම වදාපු. එයාගේම දරුවා මාස දහයක් කුසේතියාගෙන හිටපු දරුවා. තමන්ගේම ශරීරෙන් උපන් දරුවා දැක්කත් පින්වත්යාටයේ සිනිහැසූපදින්නේ නෑ තුකට දැන් තේරෙනවාද මේක ඇත්තටම මේ සංකල්පටිකක්. හුදු නාමධර්ම ටිකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා දැන් ඔබට කියන කතාමත් එක්ක යම අදහසක් ගන්න පුළුව. තැඟර සන්තතියම තිවරයට ත්තුනි ඩැන් යාගේ ඔවලුවේ හැදිල තිබ මේ චිත්‍රයට අනුව මේ එකම්තාව කැරිි කැකිින්කොට හෙමික පර නටනකොට හෙම කඩ වැටුා ඇවිල්ල බැලුවවා වජිත වෛද්‍යවරකුවා රජතුමනී දැන්කර්ඩ දෙන්න මැරිලම තමයි වැටිලා තියන්න කියලා කිව්වා. රජුරුවන්ට බුදුමාකාර විදිේ ඇගේ දැවිල්ලක් කටගත්තා. අනි මිච්චර ලස්සන ගෑනුලමීකුටත් මීටික වුුණා නේද මෙච්චර නත්තරම් පාට හමක් තිබුණ දීග කේස කලාපයක් තිබුණ ති මේ හැඩට නටපු මේ කාන්තාවත් වෙනස් වුනාා නීද. මේ වගේ ස්වල්ප වේලාවකින් ඇගේ ජීවිතයේ මේ මහමාරවින්නට පුළුවන්ද කියලා දුක ඇතිවෙනකොට මතක් වුණා අද දවල් බුදුරජාණන් වහන්සේ වැඩිය නේද මේ පැත්තයි. නොහන්සේළඟට යන්නඩෝු උණහන්සේ තමයි මේ මගේ ඇතිවෙච්ච විස්තෝපයේ කඩාවැටීමට මොනෝහරි උන්තරයක් ගන්න පුළුවන් කියලා උහන්සේ ළඟට කියියා. න්ස මේ ප්‍රියදවල් පිටි පස්සිෙන් හෙබැනැල්ලක් වගේ දුකක් එන විදිී ගැන බොම දිග බනක්කි්වා. බොහොම ලස්සන දේශනාවක් කළ මහාදික පෑය ගනක් නෙමේ පැය තුනහතරක දේශනාවක් නෙමේ. මේ උනාහන්සේ මතක් කළේ මේ ප්‍රියදේවල්වල ධාරිතාවයට අනුව එකැන බැඳීමේ ධාරිතාවයටට අනුව දුකේ ධාරිතාවේ තියනවා බැඳින්නේ කොපමනද දුකත් එ පමණයි එ නිසා මේ බැඳීම මුල්කරගෙන හෙවනැල්ලක් වගේ දුග පිටිපස්සිං තමන්ව ලුහු බඳන්න විදිහ ගැන භාග්‍යවඋතුනහස බණකිවවා. රාජාභරණත් තික්ක රහත් වෙලා තියන්න පිළවත්න. රාජාබරණත් තක්ක රහත් වෙලා තින්. බොම ආධ්‍යාත්මිකව පිරිපුම් ප්‍රඥාවක් තිබුණු කාලයක් පෝර්නකරපු විදර්ශන ඥාන ඇතිබිල තිනු තැමව විදා ඔක්න ගදිගක කතාවත් තියෙන. දැට කියන්න ඕනනේ දැ මේකට අදාළ සිද්ධියයක්තිේ නවා. අතීතයේ බුද්ධ සාාසනයක මෙයා ඉපදිලා ඉන්නවා සාමාන්‍ය මනුස්සයක් විදියට. ඒ සාමාන්‍ය මනුස්සය විදියට ඉපදිලා ඉන්නකොට දැ මෙයා බුදුරජාණන් වහන්සේක දෙතා බනහලතියන පෙර බුද් වාසනයක ඒ බනහාල දැන් මෙයාට ලොකූ බනක්තේ රෙන්න මේ සාමාන ගිහි නුස්සයෙක්න. ඇැබයි මේ ධර්මය තමන් තමන්ගේ ජීවිතවල්ද ගැලපුනොත් මේ දුක යම්තාක් දුරටාරි හමාර කරගන්් පුළුවන් ගිහිියෙකුට පවා කියලමයා දැනන් හිටියා. ඒ දැනගෙන හිටියේ අදහස්සට තමයි මෙයා ඒ දන්න ධර්මය මේ හම්බ වෙනයට කියන්න පටන් අරන්තියෙන. ටස් මෙයාට හිතුනම් මේ ධර්මය කහැම කෙනෙකුට මුහොදයිඩ. නමුත් බෞද්ධර පිරිසක් මේ ධර්මය නෑ නිසා මම හම්බ වෙනයට මේ ධර්මය කියනවා කියලා ගහෙන මුණගහහිෙන අයට මේ ධර්මී කියන්න පටගත් පාරේ මනගැහෙන හම්බ වෙනයට ඒ ධර්මී කියන්න පටන්ගත් තු මේක රජ්ජරුවන්ට ආරංච වුණ රජජුරුවන්ට ආරංචි වෙලා බන්ධුමතයකෙන් නුවර බන්ඳුම කියන රජුරුවන්න මේක ආරංච වන ආරංචිවෙල රජුරුමයා ගෙන්නල තියෙනවා ගෙන්නල අලතින උඹ මේ චරපුරුසයක් වදද උබ මේ මොකද කරන්නේ හැබ හබේ නිසුන් නොද කියනවා කියන්නේ මනවාද කියන්නේ උඹබ මේ රාජ්‍යව තල්ලන්න්න සලසුක්ව හදනති කියල රජරු බාවඩක් ඇැති එදුරගෙන අනේ රජතුමනි මගේම කිසි අදහසක් නෑ හැබැයි මම දන්න දාම ස්වල්ප ධර්මයක්යනවා බදුරජාන් වහසකෙන් අහගත්ත මේ දුක හමර වෙන විදිිය ගැන තින් මගේ හැමෝට මේ කියන එතකට මිනිසන්ට උමනාවක් ඇතිවෙල භාගයවතු වහන්සි කරා ගියොත්ඒ කොච්තරන් දෙ ද කියලා කිය. ඉතින් රජරුවෝන්ට මේ කාරණයට පැහැදිනවා. පුදුමවිදී ප්‍රසාධයක් රජුරුවන්ගේ හිතේ උපදිනවා. ඒ ප්‍රසාදයට රජරෝකීන හෙනං උබ පයියන් එපා මං අස්සේ දෙන්න කියලා රජුරෝතයයට උදව කරලා තියෙනවා. එට පස්සේ අස්ස කරත්තයම්ම දෙනවා ඇටික කාලකින් පස්සේ විදිට මේ රජරෝතය ධර්මදාානින්ට උදව කරගන. එතකුට තවත් කෙනකුට ධරමිය කියාගෙන ගියපු කුසලයේ නිෂසාා තමයි රාජහපරණ සහිතව, නිෙස්වීම පිණිස දියුණුරගත් ගුණ ධර්මි ට දම කියන එක නිසාත් යම් කෙනෙකුට සංසාරික දුක හමාර කරගන්ද විශාල අනුග්‍රහයත් තියෙනවා ඉතින් ඒත් එක්කම තමයි දැන්ක තව වෙනත් පැත්ත එක සිද්ධියත් තියෙනවා අතීතය මගේ මතක හැටියට කාශ්‍යප බුද්ධසාාසනී තරට උහන්සේකාල අවරුදු විසිදදාහයන ආයුෂතර මෙයා ඒ බුදුරජාන්සේ වැඩඉන්න තැන මේ කඩයක් කර ලාතියනවා කඩයක් කරගෙන ඉන්නකොට මේ තවත් සහරතැන්වල තියෙන විදිහක් මම මේ කියන්නේ. තු කඩයක් කරගෙන ඉන්නකොට පායන මිනිසන්ට කිය තියෙනවා ආන් අතන බුදුරජන් වහන්සිඉන්නේ එතැඩ ගකිහි වඋහන්සේ මුණ ගහෙලියන්ට කියල. තින් බොහෝ පිරිසක් වනාාන්ස මොුණගහෙල රහත් වෙලා තියෙනවා සෝතාපන්න වෙලා තියෙනවා සකදාාමි වෙලලා ති නනාගමි වෙලාති නවා සුගතී ගිහින්තියෙනවා. එතකට ඒ එකට මඟ පෙන්වා. ඒ වෙනුවෙන් එයා වැඩකරනෙමේ නමුත් එයා කඩේ බඩු මුට්ටු විකුණන ගමන්. යොමු කලා අර අතන ධර්මය කියනවා පොඩක් ගිහිම් බලපල්ලකෙල් ඒක පවා බලපාල යම් කෙනෙක් මේ ඒ මඟ පෙන්වීම නිසා යා ධර්මය අවබෝධ කරගන්න නිමත්තක් වනා කියලාත් තියෙන එකැන කොන මොනදියට කිවත් ධර්මය අවබෝධ කරගන්නඩ ධර්මදාානී ලැබෙන උදව්ව නම් පින්වත්ි පොඩි එකක් නිසා ධර්මදාානතාම වටිනාදයක් දැන් මේ දේශනාව තමත් එක පැත්තක් කතා කරනවා අපි මේ අනුස්සති භාවනාගැෙනත් යම් අදහසක්මත්තු කරන්න කියලා තියෙනවා පින්න්නත්නහි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අනුස්සති භ අනුස්සති භාවනා පිළි වෙල හැම්ම කෙනෙක්ගෙම ජීවිතය තුළ ගොඩ නගාගන්න ඕන දෙයක්. ධර්ම මාර්ගයට එනෙනෙකුට අන්ම කෙනෙ කියන පුළ භාව කරට ඕන දැගවයි වැ පිවෙල්ට කිය. ප්‍රශ්නීතියනි භාවනාවන් දුරුවෙන ආශ්‍රවටිකත්තියනවා. එතු භාවනා පහ තබ්බන් කියලකිව ඒකයි. භාවනාවෙන් දුරුකරන ආශ්‍රව, ඇතටම සෝතාපන්න වෙන ශ්‍රාවකයකුට අර දස්සන පහ තබ්බා දෘෂ්ටිය පිරිසුදු කරගෙන එතනින් එයාට ධර්මමාර්ගී තුළ යම්තාක ස්ථාවරවෙන්න පුළුවන්. එම බෑ කියල කිය නවා අන ඒ ධර්මීයට ගැලපින්නේ. දස්සන පහතබ්ා කියලගෙන දෘෂ්ටියය පිරිසුදු කරගන, සම්මාධිට්ටි ඇතිකරගෙන සක්කාය දිට්ටිය ප්‍රහාණය වෙනකොට ය සෝතා පන්න වෙනවානි. තට සෝතාපන්න වෙන ස්්‍රාවකයකුටත් සෝතාපන්න උනස්්‍රාවකයකුටත් දෙන්නටම භාවනාවෙන් තොරෝ සම්පූරණයම් ආශත්‍රව දුරු කරනවා කියල දෙයක් අදදකන්න ලැබින්න එහම කවරුහරි කියනවවාන ඒ වඩ බැරි කතාවක් පිවත්න්නේ. මොකද භාවනාවසින් වැඩීමෙන් ප්‍රාණය කරන්න නාශ්‍රව තිය. ගොත් දෙෙකුට තිය පශ්න මයිද කොත ද වඩන්න පටන්ගන්න කියන ප්‍රශ්නය වඩනවා වඩනවාකිල් දැ මොනොද කරන්නේ කියන ප්‍රශ්නය තර ඒ කෙනාගේ චරිත ලක්ෂණවලට අනුව බුදුරජාණන් වහන්සේ රාග චරිතයක් අරි දෝෂ චරිතයක් මෝහ චරිතයක් සද්ධහ චරිතයක් බුද්ධ චරිතයක් විතාර්ග චරිතයක් මේ කුමන ආකෘතිය චරිතයක් වනත් කමක් නෑ ඒ කුමන ආකෘතිය චරිතයකට වඋනත් බුදුරජාන් වන්සේ පෙන්න්න පු වෙන්වෙන් භාවනාතියෙන්න්න පුළුවන් දෙරාගේ බරට තියන කෙනෙකුට අසුබයි වගේ භාවනා නිමිති පෙන්ලදලා තියන කර්මාචාරයන් වහන්සේලා තිෙහෙමු ගන්නලා තියෙන. නමුත් දැම්ම අනුස්සති භාවනාටික හැම ස්්‍රාවකයකුට මුදාවක්යි ගරුවරු ළඟටිකින් ආණ්ඩුව නෑ හාන්දරුණනි මම්මී බුද්ධානුස්සති වඩ අන්ඩද ගම්මා අනුස්සති වඩ සංගානුසති වඩන්ඩද චාගානුස්සතිය වඩන්ඩද දේවත අනුත්සති වඩ අන්ඩද මරණ සතිය වඩ අන්නටද කායගතා සතිය වඩන්ටද මිහිම හණ්ඩුව නෑ හැම චරිතඒකටම මේටික ගැලපෙනවා අනිත් එක තමයි ධර්ම මාර්ගයටම උදව්වක් තමයි මේටික වැඩීමක් වෙන්නේ. එනිිසා අනුස්සති භාාවනාව තුළ ගිහිෙක්කෝවේවා පැවිද් දෙක්කෝවේවා පුුවන්තරන් දායාද වෙනක වැදග තරතයක් තියෙනවා. අදතියෙන ප්‍රශ්නය තමයිඉති හුස්මදිහා බලාගෙන බලාගෙන ඉන්නවා නමුත් එයා තමන් බොහම පරිස්සමට යටිහිත කරා තමන්ව ගෙනියෙන වැඩ පිළිවෙක් නෑ ම දු නැත්තෙක් ෙන්ම බිය නැත්තෙක් වෙම්වාදී වසි භාවනා කරනවා. පින්නොත්නි මේ භාවනාව තුළින් ක්‍රමානුකූලව ගැඹුරට යන් ඕෝනාපේ. භාවනාව කියල කියන්නේ හරියට මහමුහුදේ කමි දෙන්න පාවිච්චි කරන කිමිදුම් කට්ටලයක් වගේ. දැන් වතුර යටා අපිට ඉන්න බෑනෙ. එතර වතුරයට ඉන්න බැරි නිසා වතුර යටට යන්න බිනිිහෙක් පාවිච්ි කරනවා කිමිදු කට්ටලය. තොට කරමස්ථානයක් කියල කියන කිමිදුම් කට්ටලයක් වගේ ඒ කමිදුම් කට්ටලේ අර්ගන යා ගැඹුරට යන්් ඕෝන මේ නිකම් භාාවනා කර කීටයට වැඩ හිතේ ඒකාකර කරගෙන ගැබුරට යන්ඩෝන් ගැඹරට යනවා කියල දැනගන්නඩ දෙ භාව ගැනමීින් දේශනනිම අපිසාට ඉස්සරහට අපි මේක දිගට දිගට කතා කරන යන්නත් පුළුවන් මේ ගැනු නන්දුවතින කරග කතාගලොත් නමුත් දැ මේ ගැඹරට යනකොටත් යනවා කියී නිකක් දැනගන්න පුළුවන් ඔය මොකක් කරරිදයක් එක්කෝ නොහිතන විදයේ දවල් පේෙන්න්න පට ගන්න ොට ඒටත් අ ඉන්න මනිසු මුලාාවන එක්කෝ මලක්හරි එක්කෝ ගලක් හරි අපි නොහිතන විදේ දේවල් පේන්න පටන්ගන්න හීන වගේ ඒකැන ඒකෙන් කියවෙන්නේ ය භාවනාව තුළින් අරි යටිහිතත් හිතට යනවා කියන එක ගන සවි්ඥානය පැත්තට අවිඥ්‍යානය පැතට යනවා කියනෙකට තමයි ඒ පණි විඩේ එතට යටිහිතත් එක්කා අපේජීවිතය පවතින වෙලාවක් ගැන හරියට කියන්න බෑ ිනිස්සු ැඹුරු නිින්ෙද මයි යටටිතත් එක ගනු දෙනු කරන්න. යටිහිතේ ඉන්න වෙලාවකට තමයි හීන පේනෙහෙම. එතට යටහිතට හීන පේ එහෙම අධික තද නින් දෙදී යටිහිතත් එක තමයි එයා ගනු දෙනු කරන්න. එතට යටහිතත් එක ගණු දෙනු කරන විදිහ ගැන උහසේ ම බුදේශනාවලත් අදහස් ගන්න පුළුවවා එගැන වර්තමානය තුළ සීයේ පවත්වගෙන ඉන්නකොට යටහිත තුළ එක්්‍රමාණුකූලෝ යටිහිතර කරයි යන්න පුළුව. එතට යා භාවනාව තුළ හිත කාර කරගන අතීතේයටත් යන්නතුව අනාගතයටත් යන්නතු ඉන්නකොට ක්‍රමාණුකූලව මේ සිහිකල්පනාව තියාගෙන යට ීතරයන්න පුළුවන්ද නින්දදී වෙන්නේ මේයා නිදාග නිද්ධන යටට හිතරයන්නේ නමුත් මෙතන කරන්නේ අර සිහිකල්පනාව තිය දිම හරියට හුස්ම ගන්න ගමන් ගමන් යට මහමුහුදමැද ඇතුළට කිඳා බිහින්ට කිමිදුම් කට්ටලේ පාච්චි කරනවාගේ ගැඹුරට යන්න කර්මස්ථානය පවිච්චි කරන. මේ අනුස්සති භාවනාවලිනුත් ක්‍රමාණුකෝලෝ ගැම්ඹුරට යන්ඩ මේ යටිහිත්තට යටටිහිත කරා ක්‍රමාණුකෝලව ගැඹුරට කිදා බහින්ද අනුස්සති භාවනා පාවිච්චි කරන්න පුුව. ඊටත් වඩා දැන් ධර්මී ප්‍රශ්නතියෙනවන සද්ධාව නැති ප්‍රශ්න. දැ සම්මාධිට්ටිය හදාගන්න ශ්‍රාවකය ගුඩ මේ අනුස්සති භාවනාවල පුදු අනුග්‍රහ ඇතිේ එදුර සද්ධාව නැති කෙනෙකුට දැන්කට හරි ලස්සන දේශනාවක්ති නො මහා නාම ස ූත්‍රේ කියල. තු මහානාම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මහනාම ශාත්‍ය රජ්ජුරුවන්ට ඒ මහනාම කියන සෝතාපන්න විච්ච මනුස්සෙක්. සෝතාපන්න ච් මහනාමට බුදුරජාණසේ කාලේ වැඩිහිට කිබුල්වත්නුවර නිග්‍රෝධාරාමී බුදුරජාණන් වහන්සේ කිබුල්වත්නුවර නිග්‍රෝධාරාමි වැඩඉන්නකොට මේ මහනාම ඇවිල්ලා මේ අවබෝධීයට පත් යම්තාක් සෝ. ථාවර ච්ච කෙනෙක් ධර්මය තුළ එයා කොහොමද එතනිින් යාට ධර්මය තුළ ස්ථාවර වෙන්න කියන වැඩ පිළිවෙ ගැන භාග්‍යයවතුන් වහන්සිකගේ ප්‍රශ්ණ කරනවා. එතට එයාට භාග්‍යවතු වහන්සේ මතා කරනයා බුදුරජාණන් වහන්සේව ශාස්තුරන් වහන්සේව ගුණවසයෙන් සිහිකරනවා කියනවා එත ගුණවසයෙන් සිහිකරනෝ තට බුද්ධානුස්සතිය කියන්නේ අනුස්සති භාවනවල පලවෙනීග බදුරජන් වන්සේ ගුණවසයෙන් සිහිකරනවා ගුණවස්සයෙන් සිහිකරනකොට ඒ ගුණමසයෙන් සිහිකරන ශ්‍රාවකයාගේ හිති රාගය මැඩ පවත්වනවා කියනවා. දේ දෝසේ මැඩ පවත්වනවා කියනවා. මෝහයේ මැඩ පවත්වනවා කියනවා. එයා ප්‍රතිපදාව තුළ වඩාත් සතුුවෙන ශ්‍රාාවකයක වෙනවා කියෙන. ප්‍රතිපදාව තුළ සතුරුවෙන ශ්‍රාවකුට බුද්ධනස් රි උද් රාගයේ දේශේ මෝහෙයම් මැඩ පැවැත්වෙනවා බුද්ධ අනුස්සති භාවනාව තුළ. මේ දස අනුස්සතිය තුළ මෙිහි මහි පින්වත්න. එත බුදුර ජනස ගුණවසයෙන් සිහිකරන කොටඒ ගුණවයෙන් සිහිකරන ශ්‍රාවකයාගේ අභ්‍යන්ත්‍රයේ තුළ රාග මැඩ පැවැත්වෙනවා දේසයේ මැඩ පැවැත්වෙනවා මෝහේ මැඩ පැත්වෙන ස්ූත්‍රී හරි අසඳ තින මහනිනි ප්‍රතිපදාවෙන් එයා සතුට වෙනවා කියනවා. ප්‍රතිපදාවන්ගෙන් එයා සතුටු වෙනකොට යාගේ ජීවිතේ නවලෝකෝත්තර ධර්මයන්ගේ එයාගේ ජීවිත සතුටු වෙන්න පටන්ගන්නවා කියනුම්. එතකොට යාගේ බුද්ානඋසතිය තුළ ධර්මය මිශ්‍රවූ ප්‍රමෝදයක් යාගේ අභ්‍යන්තරය හිතේ උපදිනවා කියල. ඒ ප්‍රමෝදය නිසාම පින්වත්නයාගේ හිතේ ප්‍රීතිය උපදින්න පටන්ගන්නවා කියනු. ප්‍රීතිය උපදින ගොට පින්වත්න එයාගේ සරීරයේ බරපවා ඇරිල යනවා කියේරු. ඒට පස් යා සැපේ විදිනක කියනව බුද්ානුස්සතිය තුළ යාගේ සිතේ එකඟ වෙනවා කියනවා. එයාගේ සිතේ පින්වත්නි මේ ලෝ එයාගේ අභ්‍යන්තරය තුළ මේ විසම ලෝකයා ඉදිරි සම පුද්ගලයක් වෙන්න පටන්ගන්නවා කියනවා. එයාගේ සිහුවන වැඩින්නටගන්න කියනෙන තුරු දැම්බලන්න මේ දේශනාව තින බුද්ධානුස්සතිය වඩනකේ වාසියක් ගැන මහානාම සූත්‍රයේ දු බුද්ධානුසති මේ බුදුවරු කියන කතාව තුළ මේ වහිංවරෝ කිසි කතාවක් නෑ නිසුර වටන්න තා කියන්න තුර බදධානොස්සතතිය වැඩීම තුළ ශ්‍රද්ධාවට අනුග්‍රහය පැත්තකින් ශ්‍රදධාව නැතිකෙනෙගේ සම්මාධිට්ටි සම්පූර්ණ වෙන්න න පිින්වත්න්නේ. තුර සමාට මොන්න තරන් දහම් දැනුම අත්තිබත් භාවන කකලත් සම්මාදිි්ි නැත්තම් මේ වැඩි කරගන්න බෑනි. ැ ගොඩා උගත් කියන සමාජයේ තුළබවා අපි දකින විශහ අඩු පහඩුවක්තමයි සම්මාධීට්ටයේ ප්‍රශ්න තියෙනවා. සම්මාධිට්ටිය අසම්පූර්ණතා තියනවා. සමාලාලට ුද්ධා ුස්සතයෙන් වඩනකෙනෙගේ ජීවිතය තුළේ සම්මාදිි්්‍ය තින අඩුවඇහෙෙන්න්න පටන් ගන්නවා. තරො බුදුරජාණන් වහන්සේ පිළිබන්ඳ යා ගුණවත්සයෙන් මනසිකාරය කරනුකොට. ගුණවස්සයෙන් මනසිකාරය කරනවා කියලකැනේ ගුණවල ආවේනික ආකෘතින් වෙනසිහි කරනවා. අරහංවනසේකා රහං වනසයක් කියල්ලෙමි අරහං කියල කියන ඇයි කියල යා ප්‍රශ්න කරා නුවනින් විමස විමසා භාගිතුරහන් සරණයනවා. හ දහරනයකවිද රහ කිලගම රහසින්වත් පව නොකරපු නිසා රහන් කියනො තුට මෙයාට දහම් දනමකුත්තියේ නොනුබදධාන්ොතති වඩනන. ඇසින් කණින්, නාසයෙන් දිවෙන් සරීරෙන්, රෝප ශබ්ද ගන්ධරස් ස්පර්ස මියයාදි දේවල් දැකලා ඒ දකින දේවල් කෙරෙහි, අහන දේවල් කෙරෙහි දැනු දේවල් කෙරෙහි උන්වහන්සේගේ ඇලීමක් ඇැති වන්නේ. උන්නහන්සේගේ බැඳීමක් ඇති වන්නේ. එතකොට රූපය කෙරේ ඇලියයාමක් බැඳයාමක් ගැටියාම කන් වහන්සේ තුළ ඇතිවන්නේ. උන්වහන්සේ තුළ ඒරූපයන් කෙරහි තන්නාවක් ඇතිවෙන් නැති ස්වභාවෙන්යුක්ත ඒ නිසා උහසේ අරහන් කියේරවා තුරදැ බලන් අහන් කියනක ගැන දන්නේ නැතිෙනෙකුට මේ මනසිකාර කරන්න බෑ. තු මීවිීර ගුණුවසේ මිනිහි කරන බුද්ධානුස්සති වඩනාා අනුස්සති භාවනාවල පළවෙනි භාවනාවවිදිීයට බද්ධා නුසතිය වඩන ශ්‍රාවකයාට ආේනික ලක්ෂණ තමයි රාගය. රාගේ යාගේ හිතේ මැඩ පවත්වනවා රාගේ සම්පූර්ණයම දුරු වෙන්න. රාගේෙ මැඩ පවත්වනවා දෝසේ මැඩපවත්වනෝ මෝහයේ මැඩපවත්වනවා ප්‍රතිපදාවන්යා සතුටු වඩ පටන්ගන්න. තැ ප්‍රතිපදාවක් තුළ සතුට නැති ශ්‍රාවකයන්ට ප්‍රධානයක් තම ඒගුළන්ගේ ජීවිතඒ පැත්තක කොටසක භාවනාවක් නැතිකම. හයාගේ බුදුහි බදුරජාන්ස පිළිබඳ සසිහ පිහිටන කොට යාගේ ප්‍රතිපදාවින් සතුටු ෙන්ඩ පටන්ගන්නවා නවලෝකෝත්තර ධර්මයන්ගින් ය සතුටුෙන්ඩ පටන්ගන්නවා. ඒම සතුටු වනකොට ධර්මියත් මිශ්‍ර ප්‍රබෝධයක් හිතේ උපදිනවා පින්වත්නි. එක ධර්මයේ මිස්රයි. ඒනි ලාමක ප්‍රබෝධයක් නෙමි ධර්මී මිත්‍ර ප්‍රබෝධයක් කැමවෙලාකු උපදිනවා. ඒ ප්‍රබෝධයේ නිසාම පින් මත්නි එයාගේ හිතේ ප්‍රීතියක් උපදිනවා. උපදිනෙකොට ධර්මී මිත්‍ර ප්‍රමෝදය නිසා ප්‍රීතිය උපදිනවා ප්‍රීතිය උපදිනකොට පින්වත්යාගේ සරීරයේ බරපවා එකැන සරීරීත් අපි මේ හිතාගෙන ඉන්න පුද්ගල බරපවා යාගේ දුරුවෙන්න්න පටන්ගන්නවා එතොට එයා ඒ භාවනාව තුළ සැපයක් පිඳින්න පටන්ගන්නවා එතොට එයාගේ හිත එකඟ වෙනවා බුදුරජාන්ස ගැනසහි කරනකොට එයාගේ මේ විසම සත්්‍රවයන් අතට සමවූ කෙනෙක් වෙනවා පහලට ගලාගෙන යන ලෝකයා අතර උඩුගම් බලාගෙන යන පුද්ගලයෙක් වෙනවා. යගේ ජීවිතසිහිය වැඩෙන්න්න පටන්ගන්න. තරුණ බුද්ධානුස්සති වැඩීමේ ආනිසංස ගැන මහානාම සූත්‍රී භාගතු වන්සේ පෙන්න්නපු විදිිය. එටවසි දම්මා අනුත්සති වැඩීම තුළත් එහෙම යිදැන් ධර්මය අනුස්සතියක් විදියට වඩන ශ්‍රාවකයක් ධර්මී ගුණවාසේ මනසිකාරය කරන ශ්‍රාවකයෙක් ගුණටික දැනගත් ද සහරකෙනෙඉන්න පුුවන් ධර්මී ගුණ හයයි කියලවා ද න්නේෑ. එතකොට ධර්මී ගුණවසිෙන් දැනගත්ත හමත් යම්කිෙනෙක් තුළ නිවීමක් ඇතිවෙනවානි. එතුර දැන් ධර්මිය ඕපනයික වසින් තමා තුලින් අදකින් දෝනි එකක් තමන්ගයසින් මතුවෙන් ඕෝනනි එකක් කියලා දැනගන්නෙම කොචට නවීමක් ඇදහ දළ දෙනවාද. ර මේ ධර්මේ ඕපනයිකයින්න පින්නවත්න්නේ. ඕපනයිකයි කියල කියන තමන්ගේ ඇතුලින් ඉන්ඩෝ නිකක් මේ ධර්ම තමන්ගේ ඇතුලින් ධර්මී මතු කරගන්නවා අ ධර්මී මතු කරගන්නවද කියලා තමන් වග බලා ගන්නු ලන්න දැන්ධර්ම ගුණමසි හඳුනා ගන්න කොටම එයා කරගන්නවන වැඩ පිළිවෙල ගැත් අ දහසක් කිෙනවා නික පැත්තකි. දෙැ උදාහරණයක් විදියට දැන්රායා සමල්ලට ධර්මී මතුවෙන්නේ තමන්ගේ ඇතුලින් කියලා දන්න ඇති කෙනෙක් හැම වෙලාාවකම පොත්පත් එක්ක විතරක් ගණු දෙනුව තියන්න පුළුවන්. සමහරමීට කෙනෙකුට තියන්න පුළුවන් ගණු දෙනුව තමන් ඇසුරු කරන මේ පැබිදිිප කණ්ඩායම් ධර්මී දන්න තුලින් ධර්ම මතුකර ගන්න නම තුනාන්ස න ධර්මී මතුන්න ඕපන එක වසෙන් තමාතුලින් අදකින් ඕෝනනිකත් ධර්මය. තමාතුලින් අත්දකින් ඕන දෙයක් කියන එක දන්න කෙනා යා තමාතුලින් ධර්මය අත්දකිට පටන් ගන්න අන්න බලන්න ගුණවසෙන් නිතර නිතර ධර්මී මනසිකාරී කිරීමේ වාසියක් තියෙනවා. එ බැලූ බැල්මට නොපෙන්මත් ඒේ නිවට විශාල අනුග්‍රායාය එතුට අ කාලික ධර්මයක් පිළිබඳ යා කාලීන නිමිති හොයන්ඩ යන්නේෑඇයියා දන්නවා ධර්මය අ කාලිකයි සරුවවාන එකක් මේ පණිවිඩේ. මේ විදියට මේ ධර්මය ප්‍රශ්න කරකර පිළිගන්ඩ පුළුවන් එකක් කියල දන්න කෙනා අ පරම්පරා කතාාවම් පිළියරගෙනය නවති නෑ දැන් ධර්මී ගුණවස්සයෙන් දන්න කෙන ගුණවස්සේ මනසිකාරය කරනකොට තමාතුළින් මේ ධර්මෙන් ප්‍ර්‍යක්ෂ කරන්න ඕන කියන එක නිතර මනසිකාරය කරනකොට එයාට ප්‍රත්්‍යක්ෂ කිරීම් පිණිස උනන්දුවක් ඇති වෙනු. රුණ හස තක්රවා ධර්රමේ අනපසනා කරන ස්්‍රාවකයක්න් ධර්මී ගුණවසිෙන් අනුපස්සන ධර්මි දෙැන් ගුණ හයයිනි ගුණවසෙන් අනුපස්සනා කරන ශ්‍රාවකයගේ හිතේ රාගය මැඩ පවතිනවා කියනවා. දොසේ මැඩ පවතිනවා කියනවා මෝහෙයි මැඩ පවතිනවා කියනවා. එයා ප්‍රතිපදාවෙන් සතුු වන්න ශ්‍රාවකේක් වෙනවා කියනවා. එය ව ැනක ධර්මියයක් හොයන්න තමන්ගේ ප්‍රතිපදාවතුළින් සතුටු එන්න පටන්ගන්නවා. නවලෝකෝතර ධර්මියන්ගින් සතුටු වෙන්න පටන්ගන්නවා. ධර්මී මිශ්‍රවූ ප්‍රමෝදයක් හිතේ උපදිනවා. ඒ ප්‍රමෝදයේ නිසාම ප්‍රීතියක් උපදිනවා. ඒ ප්‍රීතිය උපදිනකොට සරීරයේ බව බරපව ඇරිල යනු. සරීරයේ බැර ඇරිල යනුකොට සැපේ විඳින්න පටන්ගන්නවා. සැපේ විදිිනකොට හිතේ ඒකාග්‍රවෙනවා හිතේ ඒකාග්‍රවෙලා විසම සත්ව යන් අතට සම සත්වයක්කෙනවා. ලෝකේ විසම වෙද්දී ආ ෝක විසම පැත්තර ගලාගෙන යන්න නෑ හොදට සිහිය වැඩෙන්න්න. එකට දැ මේක අනුපස්සනාවක් කෙනෙකුට පුළුවන් සතියක් කමරක් කුරු කරන්න. එද නිබජය තව අනුපස්සනාවක් කරනවා. තොට දැම්බලන මේකට කායින්වත් ගුරුහරුකන් ඕොනොද නෑ. හැම වෙලාවකම ධරමේ අනුපස්සනා කර කර ඉන්නවා. ඊටවස සංගා අනුස්සති අ නුස්සති භාවනාවල තුන් වෙනි භාවනාව. ඇතර මේක භාවනාවක් ගැන අපිට විශසාාල කියවීමක් හදාගන්න පුළුව. නමු මේ දේශනාව අනුස්සති භාවනාව පිළිබඳ අදහසක් මතු කරන්න කියලා මතක් කරලා තියෙන නිසා අපි මේ පොදුවේ සමස්තයක් විදිට ඕනම කෙනෙකුට. අද ප්‍රඥානාලිකාව බලන්න පටන්ගත්ත කෙනකුට පවා මේක හුරු කරන්න හිතෙන විදිටයි ම මේකොට යෝජනා කරන්න. සංගානුස්සතිකව සංගයා ගුණවස්සයෙන් පින්වත්නි කීයද. ගුණවසියන් නමයයි. තට සංගයා ගුණවසින් නවවැදෑරුම් වෙනෝ. ඉතු ඉස්සල්ල මේ ගුණදැනගන්නඩ ඕන මේ ගුණසයෙන් දැනගෙන සංගයාගේ ගුණ මනස්සිකාරයේ කරන්න පටන්ගන්නවා.ඒ ගුණ මනසිකාරයේ කරනකොට ඒ නිකෙලෙස් හද මඩලක තියෙන සුන්දර අශසිරය පිබඳ යටට දැනන්ට සංවේදවන්නට පටගන්න එතකට යටට උුණනාව ඇතිනවා නිකිෙසවීම ගැන. ඇතුට සංගයාගේ ගුණ අනුපස්සනා කරනකොට ගුණවසේ. නික වචන මාත්‍ර වසයෙන්නෙමි වචනයක් පචනයක් ගාන නිකම් වචනතේරුම නමි ගුණවසයෙන් සංඝය අනුපස්සනා කරනකොට අනුපස්සනා කිරීම තුළ එයාගේ රාගේ මැඩ පැවැත්වෙනවා. දේසේ මැඩ පැවත්වෙන රාග සම්පූර්ණ ඇතිවෙනවා කියනක නිමේමීකයන්නේ නමුත් හදංග වසින්ගේ මැඩ පැවැත්වෙනවා. එතු සම්පූර්ණී මැඩ පැවැත්වෙන්නේ පංචස්කන්ද ධර්මයන්ගේ යතා ස්වභාවය දකිනකොට. එතු පංචස්කන්ද ස්වභාාවයන්ගේ යතා සස්වභාාව දකිනකොට හේතු පල සහිතෝ ලක විමසනකොට තමයි සම්පූර්ණීම අනුස්ස්‍යයක් ප්‍රාණවෙල යන්නේ ද සංගානුස්සති වඩනකට අනසේ ධර්මයන් ප්‍රහණී වෙනවා නිමි නමුත් ඒක වඩන්න පුළුවන් විදිහයට තමන්ගේ චිත්ත සන්තානී සකස්වෙන්න පටන්ගන්නවා. ඒ සකස්ෙන්න්න පටන්ගන්න ශ්‍රාවකයා සංගානුත්සති වඩනකොට යගේ රාගගේ මැඩ පැවැත්වෙනවා. දේසයේ මැඩ පැවැත්වෙනවා. මෝහයේ මැඩ පැවැත්වෙනවා. තුඩේ මෝහහි මඩ පැත්වෙනකට ප්‍රතිපධාමියා සතුටු එන්න පටන්ගන්නවා. නව ලෝකෝත්තර ධර්මියන්ගේෙන්නයා සතුටු එන්න පටන්ගන්නවා. ධර්මී මිශ්‍ර ප්‍රමෝදයක් එයාගේ හිතේ උපදිනවා. ප්‍රමෝදේ නිසා ප්‍රීතිය වැඩෙන්න්න පටන්ගන්නවා. ඊට පස්ස ඒ ප්‍රීතිය නිසා ශරීරයේ බර පවා සැහැල්ලවෙලයනවා. එයාඒ ඒ තුළ නිවාමිස සැපවේදනාවක් විඳින්න පටන්ගන්නවා. එතොනයා ගෙහිතේ ඒකාග්‍ර වෙලා ඊයනවා. එතොට විසම සත්‍යයන්නතර සමවූ සත්වය විදිටයක් පෙනී නොහොදට සිහිය වැඩෙනවා. ඔය සංගානුස්සතිය. ඒට බදුරජාන්හන්සේ මතක්කරනව සීලා නුස්සතිය. පින්නත් සීලා නුසති සීලයක් නැති මිනිහෙකුට වඩන්න බෑ. එතු මේ හැම මේ කාරණාවලින් සම්මාධි්්‍යියය තමයි සම්පූර්ණයවෙන්න පින්නත්මයයි අඩ දන්දීමමි සිල්ලැකීම විපාග තියෙනවා කියල විශවාස කරන කෙනෙක් සීලයේ ගුණ සිහිකර කරනි මනසිකාරි කරන්න. දුම අනුස්සති භාවනාවලින් පූර්ණ අනුග්‍රහයක් ලැබෙනවා සම්මාධට්්‍යි උපදෝගන්න ශ්‍රාවකයෙකුට. ඒ ස තපන්න වන කෙනෙකුට පුදු මනග්‍රහමකින් ලබෙන පිනොත් සෝතාපන්න වෙන ස්්‍රාවකයකට ලැබෙනවා දැන් සසිලානුසතිය වඩන කෙනෙකින් යි කාන්ත වසිෙන් යාට සෝතාපන වන්න පුල මක දර්ශී ලබත පරාමාශපවා සම්පූර්රණීම දුරුවෙල යනවා. ඇතු සමාල්ලාටය පන්සිල්ගන්න දිවියලෝකයන්න බලාගෙන නං පන්සිිල්ගන්නක ටොළුව වැඩ කරන්නේ සුගති භූමියක යන්ට නම් යා ඒ අදහසත් අයින් කරනෝමය සීලේ මන සිකාරය කරද. එය තමන් රැගණඩ සිල්රකින්නේ. යා තමන්ගින් ගැලවිලයන්ට සීලයක විපාක මෙිනෙහි කර නිසංස මෙනෙහි කර කර තමන්ගින් ගැලවෙන්ට තමන්ව නිවාගන්න තමන්ව සුවපත් කරගන්න තමන්ගේ හදමඩල සම්පූර්ණම නිකෙලෙස් කර ගන්නඩ බලන සිිල් රකින්නේ. ඒ සිල්රකින්න ශ්‍රාවකයකොට අනුස්සතියක් විදියට සීලේ මනසිකාර කරන එක හරේම වැදගත් දෙයක් එතටයා සීලේගෙන් හිතනිකෝම දෙම්මහනාම සත්‍රේතිනො සීලයක් ගැන හිතන විදි. ඒ කල්පනා කරනවා තමාට නොකැඩුනු සීලයක් තියෙන බව නසිකාර කරන. නොකැඩු සීලයක් තින ව මනසිකාරය කරන්නට යට නොකැඩු සීල තියෙන් ෝ. එ පස්ස එයාගේ සීලයේ සිදුරු නැති බවයා මනසිකාරය කරනවා. සිදුරු නැති බව මනසිකාරය කරන්නට සිදු නැති සීලයක් යට තියන් ොල් එගෙන සිල්වත් නෝච්ච කෙනෙකුට සිලාල න තතිේ ාන්න ලන් බෑ. ඊට පස්ේ පුල්ලි නොව ඒ හොඳට බලන්න මහනනාම සූත්‍රයේ න පුල්ල නවනු සීලයක්. ැින් තැන තැින්තැන අඩුපහඩු නැති සීලයක් තියනවා. පොල්ලි නොවුනු සීලයක් තියෙනවා කියනක් ගැනයා මනසිකාරය කරනවා. එට පස්සෙ කිිලිටි නොව් නොකිලිටි සීලයක් තියනෙක ගැන තමයා මනසිකාරය කරන්නේ. එට පස්සේ තන්හාමාන දිට්ටිවලල්ට හසු නොවන් හරි ලස්සන වච්න. සීලේ මනසිකාරී කරන්න කොමද තන්හා මාන දිට්ටිවලට අනුග්‍රහයක් නෝ සීලයක් මට තියෙනවා කියලා ය තමයි අසීලේ අනුස්සතිය කරන්නේ. එතු එහහිම අනුස්සතියක් වොඩන්නම් යාට තන්නාවට මානීට දිට්ටියට අනුග්‍රයක් නොවනු සීලයක් තියෙන් ඕනද නැද්. තියෙන් නෝනම්. මම මතුකරගන්ඩ නම් පන්සිල් අරන්තියෙන් යායට එහෙම සීලයක් තියෙනවාද නෑ. මම හවාදක්ව ගන්න අදහසින්නන් යා අටසිල් සසාධදංග ලතිී නයාට එෙම පිරිසුදු සීලයයක්ත්තිේ නොද පිනොත් නෑ. පන්සිල් රකිිනෙක හොඳයි තමයි. අටසිල් රකිනෙකු හොඳයි තමයි. හැමදාමත් සීලයක් දියුණු කරන්න මහන්සවවෙනේ හොඳයි තමයි. සීලයක්ක් නැති මිනිස්සු අතර දිවියලෝකයන්ට බලාගෙන හරි සීලයක් දියුණුකරනෙ එක වටින අවස්ථාව. ඇබයි දැ මේ කාරණය හොඳට බලන්න උණහන්සේ මතු කරනවා. සීලයක් දෙවුණු කරන ශ්‍රාවකයෙක් සීලානුස්සති වඩන්්ඩෝඩ විදි කොහොමද තන්හාමාන දිට්ටිවලට හසු නොවූ නිකෙලෙස් සීලයක් මට තියෙනවා කියලු අනුස්සති කරන්න. එකනෙ සීලයේ තුළ තන්හාවට උදව්වක් නහම්බ වෙන්නේ. එකනෙ මම කියනෙක හවා දක්වන් නැති සීලයක් තමයි තින්ඩුව එක තමයි බුදුරජණහන්සේගෙත් සමකාලීන භාරතිය ඉගැන්වීමමලත් සීලයේ විශේෂත්වය. අනිත් අය හැමෝම සීලේ රැක්කේ තමන්ව රැකගණ්ඩ. නමුත් බුදුන් වහන්සි සීලේ ගැන්වේ තමන්ව රැකගණ්ඩ නෙමි තමන්ගින් ගැලවෙන්ඩ. එතුට තමන්ගින් ගැලවෙන සීලයක් තමන්ට දැත්තං. තමන්ගෙන් නිදහස් වෙන සීලයක් තමන් තුළ නැත්තං. තමන්ගෙන් ගැලවිල අනවිදීශීලයක් තමන් තුළ නැත්තං. එවැනි සීලයක් නැති ශ්‍රාවකයකුට අ තන්හාමාන දිට්ටි වස්සයෙන් තමන් අහු නොවන විදියට සීලයක් මනසිකාරය කරමින් අනුස්සතියක් සීලානුස්සතියක් විදිට වඩාගන්න බෑ. ඒතු තමයි එනන් දෙැ ඔබ තුල තියෙන් ඕන සීලේ තුළ විමුක්තිගාමී අදහසක් එතකට තමයි සීලානුස්තිේ වඩන්න පුුව. ඔබට තියෙන්නේ සිිල්රැකරක සිල්රැකරැක දිවිය ලෝකය අන්ඩනං ඒකත් ඒ කැන සීලයක් දවුණු කරල දිවිය ලෝකයේ ගියා කියෙක ලොකු වරදක් විදදිට අපි හලකන්නෑ නමුත් උනාහන්සේදන් මහනාම සූත්‍රයේ මතක් කරන තන්හාමාන දිට්ටිවලට හසු නොවූ සීලයක් තියෙන් දෝනි කියන මට එෙම සීලයක් තියෙනවා කියලතම යා අනුස්සති කරන්නේ ඇතුට තමන්ගේ මම කියන අදහස්ස සීලේ තුළ මතු වෙනවනං මගේ කියන අදහස සීලය තුළ මතු වෙනවානම් තමන් මගේ ආත්මය කියෙක් සීලේතුළ මතුනෙන ැන යිදිවිය ලෝකයන්න ලාන් රක්න සීලේ තුළ දිට්ටිය තමයි මතුවෙන්නේ. සිිල්රැක්කාම සුගතය යනවලු කියන ගස්සේ දෘෂ්ටික් තියෙනවා. ඒක ඒවත් සීලබත පරාමාසවලට අහුන කාරණ. නමුත් සමාරච්චර සවුම්ම කල්පනාය කරන්න නෑ. තවත් කෙ කල්පනකරොත් නෑ සිල්රැක්කාම් නිරේයන්නෑඇලුනි නිරහහිම්බේරෙන්ට සිල්රකින් ඕෝන කිය හරි සිල්රකිින් අඩාන්ඩා හරි සිල්රැකිනික කහමන්න පි අඩ අඩාහරිසිල් රකින් දෝ. අඩ අඩාහරිකමනන්නේය විඳෝ විඳවාහරිකමක්නය සීලේට නම් පිරිහිට දෙින්ඩිපා. නමුත්තිේ සීලේ ඉතා මසස් අවස්ථාවක්මකදද. සීලේ ඉතා මසස් සවස්ථාවක්තමයි කබර නෝනු, කැලැල් නොවනු අප පිරි සිද්දු නොවනු, පොල්ලි නෝනු, නිකැලැල්ඩුණු, කිිලිටින් නොවනු, නොකැඩුණු තන්හාමාන දිට්ටිවලට හසු නොව සුන්දර සීලයක් අනුස්සති කරන්නේ. එ එහෙම සීලය අනුස්තති කරන්නන්නේයටට එහෙම සීල තියෙන්ඩිාය. ෙබල නිහෙම සීලයක් ඇතිකර ගත්තා කියන එක සම්මාධිට්ටියයි සම්මාධිට්ටියයි එකන සමගේ සක්කායි දිිට්ටියත් දුරකරගෙන විචිචිච්චාව දුරකණන්න සීලබ්බද පරාමාසය කරායිට මේ අනුස්සති හතර විතරක් ක දවෙන් ඇැද උදහ වෙනවා. මලනි අනුස්සතිය තුළ යා සම්මාධිට්්‍යිය ආදාගෙන සෝතාපන්න වෙන විහ ගැනපිට අදහසක් ලස්සන අදහසක් මේ කාරණාවලින් ගන්න පුළුවන් ට පස්සකිෙනවා සමාධිය පිණිස වූ සීලයක් දෙවුණු කරන්න කියනු. එෝකට හරි ලස්සන අදහසක් තියෙනවා දීගනිකායි පරිනිබ්බාන සෝත්‍රයේ සීල පරි්භාවිතෝ සමාධී මහත්පලෝහෝති මහනිසංසා කියලා. සීලයේ තුළ පිහිටාද වුණු කරන සමාදය තමයි මහත්පඵල මහනිසංස වෙන්න කියන. තුට යාගේ සීලේ හැම ලාකොම සමාදිීයට අනුග්‍රහයක් වෙන විදිහයට තමයි දියුණු කරන්නුවල් එත සමාධි පරිභාවිතව චිත්තං සමාධිය තුළ දියවුණු කරන හිත ආශ්‍රභයක් ක්ෂේවෙනවාකි නොමොනව දාශ්‍රව කාමාසවා බවාාසවා විද්‍යාසවා ආශ්‍රපක ක්ෂේවෙලාය නොකනවා තුොට සීලය අනුග්‍රහයිතියෙන් ඕන සමාධයට තු සීලේ හැම්ම වෙලාකුම සමාධියයට අනුග්‍රහයක් කරනවා තුොට සමාධිය පිණිස අනුග්‍රහ වන සීලයක් තමයි අනුස්සති කරන්න පුළුවන් වෙන්නේ ෙම ඔ එහමන සිකාරී කරනකොට යාට පුළුවන් උදේ හස මනසිකාර කරන්න තමන් ඉන්නකොට ඉන්න තැන විනාඩි තුනහරක් හරිකමක් නෑ මනසිකාරය කරන්න පුළුව. තුට කෙනෙක් ගොඩාක්දන අපිටි කියන කතවත්මයි හාහදුරුවන මේට වෙලාවක් කොහෙද කියනග. වෙලාව කිය අමුතුෙන් ඔයන් ඕනෑ බෑයකට විනාඩි දෙකක් මේ විදියටට අනුස්සතිය කරන්න හොනමං ඔබට ලසන සැලැස්මක් කියන්නේ. පැයකට විනාඩි දෙකක් පුළුවන්ද ඔබට අනුස්සතිය කරන්න. පැයකට විනාඩි දෙක් අනුස්සතිය කරනවා කියල කියන්නේ තිගෙන කැෙන පුළ පැෑගාි ෝකායි මතක් කරගන්නඩ පුලුවන්ද කියලා. පැෑයගානි ෝ මතක්කරගණ්ඩුවනය හිතිකමන් පැයතුුණ හතරක් ෝක කරන්න බැරිවුන් එ හුරුණාට පසේ මතක් වෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට පැතුන හතරක් කරන්න බෑ සමට මීටිින් එකක් තියන්න පුළුවන් වෙනත් මන හරි වෙන වැඩක් යෙන්න පුුවන් වැඩ කර ැන කනම්. තිං ඔයාතර වෙනත් ඉතින් අපි නොහිතන විදි ප්‍රශ්නාවලට පි ද ඩවල එතොට සොට පැිකත්තු වනක් බැරි වන්න පොල තොට පැදිිගත්වුණන ැවුණනම අආතර ඉඩපා වැඩ. මතෑරියයුත් නතෑරියම තමයි පින්වත්න්නේ. එතොට පැහතුනක්ම කරන්න තිබ විනාඩි හායම එක වැර කරනවා. අන්නේ මුහරුවන්න පොඩි ආධ්‍යාත්මක සැලැස්මකට. එහම සැස්මක් නැත්තම් මේ කාරය බහුල ජීවිතය පින්වත්න්නේ ධර්මයේ ප්‍රයෝජනයක් අදන්න බ බණටිකක් අහලා න. ොේ නුස්සති කරන ො හි මනස්සති කරන්නන්නේ අයට පිරිසුදු නිකැල් කබර ඕෝනු කැල් නෝන ිලි නවනු පල්ලි නෝනු තන්න්නමාන දිට්ිට හස වුවූ සමදීට අනුග්‍රා පිනිි පවතින සීලයක් ගැතිය නෝ නෙම සීලයක් තිේ වාන්තවා කියල මිහිි කරන්න. ඊළඟට බහග්‍යවතු නාන්සිේම තක්කරනවා චාගානුස්සතියෙන් චාගානුස්තතිය කිය බහනාව තිත ද දැමි දේශනාව මතින මහනම සූත්‍ර ති ා ස්සති ගෙන. එතකට මේ තමන් මසුරු රහිත සිතින් අතහැරීම පිළිබඳ. තමන්ගේ හිතේ ඇතිවෙච්චේ ඒ මසුරු නොවනු සිතින් අතහැරීම තුළ ඇතිවෙච්ච මේ තමන්ගේ කැමැත්ත ප්‍රහාණීවීම සම්බන්ධව. ඊට පස්සේ එයාගේ ජීවිතේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ තමන් අතහැරපුදේට නොවැැලුුණු ස්වභාාවේ ගැන ඒ තමාගේ එතියාග ගුණේ පිළිබඳ යටට ති්‍යාගෙන් පස්සේ මනසිකාරී කරන්න පුළුවන්. ඒ මනසිකාරය තුළ යායට විසාාල ඒ නැවත නැවතේ කුසල් වැඩීමක් ඒ කුසල් ලාවර්ජනවීමක් මනසිකාරය වෙන මොහොතක් මෝතක් පාසාභ එයාගේ අධ්‍යාත්මය තුළ ගුණ ධර්ම වැඩෙන්න්න පටන්ගන්නෝ එතුරේක කැමට ල්ලොකු විස්තරයක් කරන්න කාල එනෙමෙයි එනිසා ඔන්න තමන් දානයක් දුන්නට පසේ දුන්න දාානයේ පාටිශුද්දාතෑරීම ගැන. පසේ අතහැරිය පිරිසගේ තියෙන ගුණේ ගැන ඉට පස මසුරුකම් සහිතය සිතින් මමත්වෙන් තුරව අල්ල ගන්න නැතුව අත් ඇටල දාපු විදිිය ගැන ඇල්ලු නොවැල්මින් ඒ අතහැරීම කරපු විදිිය ගැන හාත් පස්ස අතහැරලයක කරපු විදිිය ගැන යා මනසි කාරී කරනකොට එයාටක ානුස්සතතිය යාගේ ජීවිතය වඩාගන්නඩ පුළුවන් තුරේ වැනි චානුස්සතියක් ්‍රාගය දෝසය මෝහොය මැඩ පවත්වනවා කියනවා. දොට ප්‍රතිපදාවෙන් යා සතුටු වෙඩ පටන් ගන්නවා කියනවා නවලෝකෝත්තට ධර්මයන්ගෙන් යා සතුටු වෙන්න පටන් ගන්නවා කියන. ධර්මින් මිත්‍රවෙච්ච ප්‍රෝධයක් යාගේතයේ උපදි නොල් බලන්න වෙ ද ඳන්නයිට එඒ මනසිකාරය කරනකොට, පුද්දුවම ධරමී මිස්්‍ර වූ ප්‍රබෝධයක් ඇතිවෙන්නේ. ඒ ප්‍රබෝධය නිසාම හිතේ ප්‍රීති උපදින්න පටන්ගන්නවා. සරරෙ බර පවස් සැහැල්ලු වෙනවා. එට පස්සේ එයාගේ ජීවිතය පෙන්වත්න පුදුමාකා අර සැපයක්ේ ආත්වෙදිනවා. හිත ඒකඟ වෙනවා. එයාගේ විසම සත්ත්‍ර යන්නතර සමවූ. එකන ලෝබයට බරවෙච්ච මසුරුකමට බලවෙච්ච සත්‍රයන් අතර සමවූසිතක් පිහිටනවා. හොඳට සිහිය තුළ පිහිටන්න පටන්ගන්නුවෝ. ඉ පසොය මහනම සූත්‍රයේ තියන අවසාානුස්සතිය තමයි දේවතාානුස්සතිය තන පස්සේ සූත්‍රයේ දසානුස්සතියෙක් නැහැ. එක තින තොට බුද්ධානුස්සතිය දම්මානුත්සතිය, සංගානුස්සතිය, සීලානුස්සතිය දේවතානුස්සතිය අනුස්සති හයා ගැන තමයි. ඒ දේශනාවිත්්‍යයෙන් ද දේවතානුස්සති වඩන්නේ යා චාතුම්මහාරාජික දෙවියන් ගැන කසිහි කරනවා. තාවතින්ස දෙවියන් ගැන සිහිකරනවා. නිම්මාන රති දෙවියන් සිහි කරනවා. තුට යා ධර්මයත් දැන නින්ට ඕනහමසිහි කරන්න. පරනිම්මිත වසවර් දෙවියන් සිහි කරනවා. ඊට පස්සේ මේ විදියට යාමේ තුසිතේ නිර්මාන රතති පරණිම්මිත වසවර්තිය කියන සදිවිය ලෝකවල දෙවියන් සිහි කරනවා. එතුට ඒ දෙවියන්ගේ ආනුභාවය තේජස්ස දිවිය තල ඉපදින්න බලපාන ප්‍රතිපදාවක් තිබිලති නො. ඒ ප්‍රතිපදාවට කියන සේක බල ප්‍රතිපදාව කියලා. එතුළ සුගතියේ දෙවියන් අතර ඉප එපදිච්ඡය ඒ බොහෝ සැප සම්පත් සහිත දිවිය විමානවල් ඉපදිලා තියෙන සේක බල ප්‍රතිපදාවක් නිසා. ට ේක බල ප්‍රතිපදාවයා මනසිකාරරි. දැම් බලන්න මෙහිම දේවතානුස්තතිය වඩන්න ශ්‍රාවකේගේ පෙන්වත් සම්මාධිට්ටි සම්පූර්ණයන්නේ කොතනින්ද. සම්මාධිට්ටි එක තැනක තියෙනවා ඕපපාතිකව සත්තු විශවාස නොකොළ සම්මාධිට්ි ඕප දින්නෑ කියනවා. දෙැම්බල නතුර දෙවියන් ගෙන හොලලා සමාධදිට්ටි විල්ලතින් යා පිළිගන්න පාතික සත්තුව ඉන්නවා කියලා. ඇම ොඩක් වෛද්‍යවරු පවා මාරුව යටටන තැනත් තම ඕපාතික සතු පිළිගන්නේ හොඳ සදධාවතියනවා බනාහනවා. එතකට නාහන කෙනා හොඳට මීතින් ඔය සීලුත් රකිනවා නමුත් සමාරයකන අනි අපි නං ඔය හැ පෙන් ඇති පිගන්න තු සම්මාධිච්්‍යි සම්පූර්ණවෙන්නඇයි සම්මාධිට්‍යය දසවස්තුක මිත්‍යා දුෘෂ්ටීම් බැහරවෙච්ච ්‍රාවකයක් ඕපපාතිකු සත්තු පිළිගන්න ඕන එතකොට ඔපාතික සත්තු පිළිගනීමෙන් තමයි සම්මාදිි්‍ය සම්පූර්ණ වෙන්නේ අනි ො තිත්බත් නැතව දන් පාතික සත්තුමය පිළියාරගෙන මයි මේ අනස්සතිය වඩන්නේ එතු යක සම්මාධිට්ිය සම්පූර්ණ වෙලා. එතුට එයා කල්පනා කරනවා මේ දෙවිය තලවල උපදින්න බලපෑවේ මොනෝද. ඒ අය දෙවුණු කරපු සද්ධහසීල සුතතියාග පඥ්ඥා කියන සේක බල ප්‍රතිපදාව නිසා තමයි එගුළු දෙවියෝරු අතර උපන්නේ. තුට මමතුලත් ශ්‍රද්ධාව ඇති කර ගත්තොත් එබඳු ගුණධර්මයක් මාතුලත් තියෙනවා. ඒවගේම මාතුලත් සීලේ නම්මු ගුණධර්මයක් තියෙනවා. ශෘතයේ නම් ගුණ ධර්මයක් මා තුලත් තියෙනවා. ත්‍යයාගේ නම් ගුණධර්ම මා තුලත්ති න. දෙවියන් තුලත්ති දෙදිවිය තලවල උපන්නේ ගොල්ලගේ තිබුණු තියාගේ නිසාම් මත්තය ගුණේ පුහුණු කරනවා. මටත් එබඳු ගුණ ධර්මතියෙනවා. ප්‍රඥාව දෙවුණ කරට උන්දු වෙච්ච නිසාතම ඉගල්ලන්න මෙිහිදී විදර්ශනායනනි සම්පූර්ණ කරගන්න බැරුවුත් දෙවියරු අතරටගේ යම්තාක් ස්ථාවර වෙච්ච. ඒතර ම සෝතපාන්නන විචයිදියල අතරන පදින්නන්නේ. එතරට මත් එබඳ ගුණ ධර්ම දියුණු කරනවා කිය අදහසින් දෙවියන්ගේ දෙවයානු භාවට බලපාපු අධ්‍යාත්මික සේක බල ප්‍රතිපදාව දෙස බල බලා. එයාඒ සේක බල ප්‍රතිබදාවේ එබඳු ගුණධර්ම මාතුලත් ඇත කියලා නැවත නැවත මනසිකාරය කරනවා. ම එබන්ඳ ගුණ ධර්ම දවුණු කරනවා කියලා මනසිකාරය කරනවා. ඒ මනසිකාරය තුළ සාමාට්‍රයයටට දිවියලෝකෙට නොයා සම්පූර්ණීම නිකලෙස්වෙදත්. අනිත් එක තමයි කායගතාස් අතිය. එකට ගැනි කායානු පස්සනාව කියලා. මේ ඔට අනුස්සති භාය භාවනාව කියන කායා නුස්සතිය කියලා. කායා අනුස්සතිය කියලගැනෙ කායගතා සතිය. එක හැමවෙලාම කය පැත්තේ සිහිය තියාගන්නවා. හැමවෙලාවකම කය පැත්තේ සිහතයාගෙන තමයි හැමවෙලාහම වැඩකරන්නේ. තුට කය පැත්තේ සිහිහතියාගන්නවා කඩේට යනකට කඩේ යනවා කියල සිහතියාගන්නේ ඩේ යනවා කියනුට පියවලි වැඩ කරන්නේ කඩේ පැත්තෙන සසිහතියන්නේ. පන්සලට යනවා කෙනකුට පන්සලේ සිහතියෙන්නේ. ගෙදර යනවා කනකට ගෙදර සිහිහතියන්නේ. වැඩට යනවා කියනුට වැඩට යන තැන සීහතියෙන්නේ. දොට යා ගෙදර යනවා කියන වෙලාවෙත් තමන්ගේි පැත්ති සිහිහතියාගනි යා අනවා. ඒ තමන්ගේ පැත්තේ සිහ තියාග හැමවෙලාවකම යනකෙනාගේ තමන්ගේ තම කය මුල්කරගෙන කෙස් වැඩෙන්ඩ තියන අවස්ථාවය හිලේ යනවා එකටි කෙන කායා නුස්සති කියලා. බොහොම වැදගත් දෙයක්තම මරණ සතිය මරනාා නුස්සතිය අනුස්ති භාවනාවල මරණා නුස්සතිය කියන භාවනාව ඉතාම වැදයත් දෙයක් මොකද මරණ සතිය වඩන්න වඩන්න අප්‍රමාදී වෙනවා. පිවනි මරණ සතියත් නරං අප්‍රමාධීකමට අනුග්‍රහයක් වෙන වෙනත් භාවනාවක් නෑ. පටම මරණ සති සූත්‍රය වගේ දේශනාවලතියනවා. භික්‍ෂූන් වහන්සලා හයනමක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා ඒ භික්ෂූන් වහන්සේලා මරණ සතිය වඩන විදිහ කියනවා. එක භක්ෂුවක්කේ නෝ මම මරණ සති වඩාන්නේ දිවාරාත්‍රී ගෙවිිලයිවරෙනකොට මං ඉදීද දන්නේෑ කියලා. කිය ල මේ අ සුබේයි කොයි ලාවිතුව රණය ෙනනම කතා කරන්නට එපා හඳුරණි වගේ කියන්න පුළුවන්. පින්වත්නි තියන ලෝකයක. ජරාමරණවලින් පිරිච්ච ෝකක, ජරා මරණ විනා මොනව බලාපොරොත්තුවෙෙන්ටද. තුර ජරාමරණවලින් පිරිච්ච ලෝකයක, ජරාමරණවල ස්වභාවේ අවබෝධ කරගෙන හිටිය යොතුන් ජරාමරණවලට පත්වෙන කොට එයාට හඬීමක් වැලපීමක් කායිකමානසික දුක් නැතු අතහැරල දාන්ට විශාල උපකාරයක් අනුග්‍රහයක් එයාට ව තුරයි හන්දුර කෙක මොම දවල් දවල්නය ෙල වෙනකුට මංහිඉදී දන්න කියල වඩන්නකිව තව හාන්දුරු කෙනෙකවවා මම්මි දවල් කාලිගෙවිලා ආයි රාත්‍රිය උදා වෙනකොට ඉදීද දන්නේ කියලා මගේ හිතේ මරණ මරණය පිළිබඳ මට හිම අදහසත්යෙන් තව හාමුදුර කෙනෙක්කිවා මංමි දවල්ට වලනදල ය දවල් උදේටවලදලා යයි දවල් වෙනකං ඉදිී දන්නේ කියලා මානං හිතන්න කිවා. අනික් හාමුදුරෝකිවවා මම්මි බත් පිඩු. බත් පිින්ඩු පහක් අයක් කාලිවරනකම් තුනහතරක් කාලිවර වෙනකංමත් මගේ ජවිතය යිද කියලා මන්දන්න හැකිෝ. තවහාමුදුරකිනෙකව බාන්හන්සේ වඩන විදිිය. එක බත් පිඩක් කටට අරගනයක හොඳට හපලා ඒ බත් පිඩ කියලලා අනිත් බත් පිඩ කටට දාගන්නකම් මං ඉදීද දන්න එකන බත් පිඩු දෙකක් අතර කාලී වනත් මං මැරෙන්ඩ පුලුවන් කියලා. එතම හාමුදුරෝගෙනෙකෝම් ඇතුළට ගස් හුස්ම පොද එලිය දානට මං විදිීද දන්නේ කියලා මම් අමරණ සතිය වඩන්න කිව. අනිත් හැමෝමගේ කලේ නෑ අන්තිම දෙනම භාගතුන සරයට ආගය කලා. කොයි දෙනමද එක බත් පිඩක් කරගෙන අනිත්බත්මිට කටට ගන්නකොට මං ඉදීද දන්නේ කියලා එක භික්ෂුවක් මරණ සතිය වඩන්න කිව. අනිත් හාමුදුරෝකිවා මම ආශවාස කරලා ප්‍රාශ්වාස කරනකං ඉදීද දන්නේ කියලලා මං අරණ සති වඩන්න කිවවා. හරියටාගේ කලා එතොට එහෙම කෙට්ටුුවෙන් එක යන්න ඒවාගේ ස්වල්ප වේලාවකින් ජීවිතය හමාරවෙන්ඩ පුළුවන් කියලා යම්ශ්‍රාවකයෙක් මරණ සතිය වැඩුවතුන් ඒ මරණ සතිය තුළ පුදුම අප්‍රමාධයක් උපදින්නේ තට මරනාා නුස්සතිය මරණය අනුස්මතියක් විදිහයට හුරු කරන එක පුදුම ධර්ම මාර්ගයට උදව්වක් ඒ නිසා මේ අනුස්සති භාවනා විටිං විට කඩින් කඩ ටිකටිකහරි පුරුදු කරන්නලෝඩ. වාහනි අනයනකොට අපිට පුළුවන් මේක ටික ටික පපුහුණු කරන්න. ඊළඟ එකතමේ ආනාපාන සතිය. රානාාපාන සතිය ගෙනන අපට විශාල අදහසක් තියෙනවා. දෙැන් ආනාපාන සතිය උනත් වඩන පිළිවල අපිට පැෑයක්කමාරක් යනවා විස්තර කරන්න. ැ ගොඩාක් දෙනි කානාපාන සතිය අපිට කියන කතාවක් තමයි මේ හුස්ම දිහා බලාන විදිහක් තේරෙන්නේ ඔයෝගේ ගොඩක් කතා තියෙනවා. හ තද ගොඩාදිනි කර මේ නාසේ අගට හුස්ම නාසේ අගට හිත පීට ගන්ඩිකිවම නය දිහා බලාගෙන ඉන්නවා. පින්ත් මේ දොරටු පාලකයෙක් මංගන්න ඔය සමහරගේ තාම සරල් ප්‍රශ්නිකට උත්තරය දෙන්නේ. දොරටු පාලකේ දොරළඟ මුරකරත් දොරටු පාලකය දොරළගෙන ඉන්නේ දොරටු පාලකය දොරදිහා බලාගෙන ඉන්නවාද එහෙමත් නැත්තං එලියට ඇතුට යන මිනිස්සු දිහා බලාගෙන ඉන්නවාද. දොරටු පාකේක් දොර දිහා බලාග වවාද හෙමත් ැත්තා ඇතුට ලට යන මිනිස්ු දිහාබලාග ඉන්න. ට දොරට පාලගෙ කරන්නේ ලියට ඇතුළට යන මනිස්ු දිහා බලාගනින් එක. අද මිනිස්සු කරන්නේ දොරදිහා බලාගනින් නොවගේ වැඩකානපාන සතියත් ඒකයි අවුල්ලල තියෙන්. ඉති ආනාපාන සතිය වැඩෙන ඉතාම ක්‍රමානුකුල පිළිවෙක් ගැන භාගයතුහන් සැබිට උගන්නලා තියනයි ඒක ම අපි දේශනා අවසාන් කරන්න කාලේ නිසා පිහෙම විස්තර කරන්නේ නමුත් ආශයන අපට ස්තරයින් විස්තරරන්න පුළුව. මට මේ උක්කොම් කියලා මට එක්මනින් කියන්න වැදගත් දෙයක් තියෙන නිසා මං මේ කියානි. අනුස්සති භාවනාවල අවසාන අනුත්සතිය ගොඩක් දෙෙකරුට අවධානය යොමුවෙච්ච නැති එකක්. උපසමානුස්සතිය මකදද උපසමානුස්සතිය. උපසමානුස්සතිය කියල කියන්නේ නිවනයේ ගුණ සිහි කරනවා. අන්නේ ගොඩා දෙනෙකුට මතුවෙච්ච නැති අනුස්සති භාවනව දස අනුස්සති වලින් අවසානක තමයි උපසමානුස්සතිය කියන්නේ නිවනය ගුණ සිහිකරනවා. නිවනයේ ගුණ සිහිකරනකොට තමයි නිවනට පුදුම විදියේ කැමැත්තක්. නිවන කිල් පිළිබඳ චන්දයක් ඇතිවෙනි කෙනෙ කැන පුලන් චන්දීන් චන්දය නසන්නකොම චන්දී කියයන කැමැත්තනම් කැමැත්තම මේ අසිල් අතහර දානන්න කිප්පු එක මොකක්ද කමැත්තක් අආයතා කරන. පන්නත්නී නිවනට කැමැත්නක් තියෙන් ඕවන්. ද නිවට කැමැත්තක් තියෙන් ඕන දැන් නුවර යනවා කියලෙහිට යනම නුවරට යන මිියෙකුට නුවරට යන්ට කැත්න තියෙන් ලෝන්. පස නුවරට ගියාමේ නුවර යනවා කියන කැත් තිය නව. කරක දේශනාවකතන් ආනන්දරුගේ අනුව මේ කැත්තින් කැත්ත නසනවා කියනෙක විශවාස පොරන්ඩ බෑව වහසලෝොම කිවට කැමැතිෙන් කැත් නසන්නෙ කෝම චන්දය චන්දය නසන්නන්නේ කොද කියල මතු චන්ද රරිපායක්න චන්ද චිත්ත විරිය විමන්සා කියන එරදිපාද ධර්ම තියෙන් ඕන නිවන අබි මකව ඇතුට චන්දයක් නැති කෙනෙකුටඒ වැඩි කරගඩ බෑතුරට මයාාකන චන්දය චන්දය නසන්නන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ කියලාමිතන ද භාගවතු නාන්ස මතක් කරනව මහනි. චන්දයෙන් චන්දය නසන්න මේ විදිට ආනන්දහරෝකයනවා ඔබටැත්නුවට එන්න කියලා කැත් තිබන්නේ දනෝ කියනද ආම කැත් තියනවා දනවා නැේන. අන්න වගේ නිවට පත්ෙන්න්නෙ කැත්නක් තිය න සෝතාපාන්න වෙන්න කැත් තිය න කැත්ත සෝතාපන්න විච්චි කටයිමන සෝතපාන්නට කැත්තක්. ඒ සඳහා කැත් ක්තිේ නවා නි තරම උපසමාන උස්සතිය නිවන ගුණ තමයි සිහි කරන්නේ කොහොමද විරාග. රාග අන්සු මාත්‍රයක් නොමැති බැවින් විරාග කියලා නිවනට කියනවා. ඊට පස්සේ නිවනට කියනවා මදනින් මදය මදනින් මදය කියන මිනිසන් තින මදේ තියෙනවා. පූරුස මඳද ස්ත්‍රීමන්ද යඔබන මද, ආරෝග්‍යා මන්ද ජාති මද.ම කිසිම මදයක් නැති නිසා ඒකට මදනින් මද කියල කියනවා නිවනට කියන නාමමාත්‍ර ඔස්සේ තමයි එයා එක සිහිකරන්නේ. පිපාසවිනය. කාම පිස් පාස නිවන ඇති නැති නිසා නිවනට කියන පිපාස විනය කියලා. ඊට පස්සයා නිවන ගැන කල්පනා කරනවා ආලය සමුගගාහත. සියලු ඇලීම් බැඳීම් ආසාවන් නිවන තුළ නොමැති නිසා ආලයේ සමුගගාහත කියලා නිට කියෙන නිවනට කියන වචන යා තේරුම් අරගණී වචන ඔස්සේතමයි මේ උපසමානුසතිය වඩන්නේ වට්ටු පච්චේ දන එක අන ජාති ජා මරණ දුක් නැති නිසා. නිවට හෙම කියනවා. තන්හක්කය කාම බව විභාව කියන තන්හා නැති නිසා නිවනට තන්හක්කය කියල කියනවා. නිර්වාන සියලුවාන සංඛ්‍යාත ඇලීම් බැඳීමම් නොමැති නිසා නිර්වාන කියල කියනයිතොට යා නිවනි ගුණ සිහිරන. තකොට ම ඇත් නිවට පුදුම කැමැත්තය ඇතින්. නොදුරටත් යට නිවනිී ගුණ සිහිකරන්න පුළුව. ප්‍රතියන් වූ පන් නිසා. අංඛ්‍යාත අයි කියල නිවනට කියනවා. සත්‍යය නිසා නිවන සච්චයි කියල කියනවා. ජරාවක් නැති නිසා නිවන අජ්‍යරයි කියලා කියනවා. ස්තීර නැත්ස නිසා නිවන දූ අයි කියලා කියනවා. තෘෂ්නා නැති නිසා නිස්ප්‍රපංචයි කියලා නිවනට කියනවා. මරණයක් නැති නිසා අමරයි කියල නිවනට කියනවා. කෙලෙස් නැති නිසා සීවයි කියලා නිවනට කියනවා. උපාධන නැති නිසා, මයි කියලා කියනවා පිරිස දු නිසා විසුද්දයි කියල නිවනට කියනොකාම බවදිට්ට අවිද්‍යා නැසි නිසා දූ පයි කියලා කියනවා මේ විදිීට එය නිවන ගැන ගුණවසයෙන් මනසිකාරය කරනවා තොට අනුස්සතිය තුළ ආරිිය ෂ්ටංග මාර්ගේ මෝඩාගන්ඩ බුද්ධස්ශ්‍රාවකයෙකුට පුළුවන්. ඔබ හැමදිනාටම ජීවිතවබෝධය ධර්ම අවබෝධය පිණිබඳ මේ ඉතාම සරල දේශනාව උපකාරවේවා කියලා ිෂ්ටාන කරනු.